අයිබෝවත් සුවදායක සුබදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා ලංකාව ඇතුලේ දෙටු පරපුර වෙනුවෙන් නිර්මාණය වුණා නම් රියැලිටියක් ඒ එකම සහ ප්‍රථම රියැලිටිය. සම්පත් සංහිඳ දෙරණ 60+. දැන් මේ වෙනකොට පස්වෙනි අදීරේ අවසානෙට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අවසාන මහා රාත්‍රිය. හෙට දවසේ හරියටම රාත්‍රිය 7:30ට සජීවීව ඔබ වෙත තිළන කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ කාරණාවට කලින් අපි හිතුවා අවසාන මහා රාත්‍රිය සඳහා අවසාන වශයෙන් තේරීපත් වෙලා ඉන්න අපේ ආදරණීය දෙමව්පියන් තිදෙනා විශේෂම කිව්වොත් පියාණන් තිදෙනා තාත්තල තිදෙනාව පොඩි කතාබහකට අපි එක්කාසු කරගත්තොත් හොඳයි කියලා. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ සීසන් එක ඇතුලේ දහස් සංඛ්‍යාත අයදුම්පත් අපිට ලැබුණා. ඒ අතුරින් අපි 50 දෙනෙක්ව මුලින් තෝරගත්තා ටෙලිවිෂනයේ තුල ඔබ හමුවට ගේන්න. ඊට කලින් අපි ඔඩිෂන්ස් කිහිපයක් ලබා දීලා ඒ ඔඩිෂන්ස් වලින් තෝරාගත්ත පිරිසත් එක්ක තමයි අපි මේ 50 දෙනා තෝරගන්නේ. මේ 50 දෙනාගෙනුත් අදීරෙන් අදීරේ එක්කෙනාගෙන් එක්කෙනා එක්කෙනාගෙන් එක්කෙනා ඉස්සරහට ඇවිල්ලා මේ වෙනකොට අපිට ඉන්නේ ආදරණීය තාත්තල තිදෙනෙක්. මේ ආදරණීය තාත්තල තිදෙනා තමයි හෙට දවසේ හරියටම රාත්‍රිය 7:30 සිට ඔබට අවසාන මහා රාත්‍රිය අධ්‍යක්ෂකව තිළින කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හැබැයි ඊට කලින් විශේෂම කියන්න ඕනේ අවසාන වශයෙන් තේරිපත් වෙච්ච ආදරණීය දෙමව්පියන් 10 දෙනාම ජනප්‍රිය කාණ්ඩයේ තරු සඳහා සුසුකම් ලබලා තියෙනවා. අපි ඔවුන් ගැන මතක් කරන්න ඕනේ. මම ඔවුන් ගැන මතක් කරන්න හැබැයි මේ කතාබහ දැන් මේ ආරම්භ කරපු වෙලාවේ ඉඳන් මන් දිහා බලාගෙන ඉන්න කොයි වෙලාවෙද මාව පිළිගන්නේ කියලා මේ අපේ ආදරණීය තාත්තලා තිදෙනා. ඒ නිසා අද දවසේ මේ කතාබහට අපි තමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා අපේ ආදරණීය තාත්තලා තිදෙනා අවසාර මහ රාත්‍රියේදී ඔබ පිනවීමේ බලාපොරොත්තු වෙමින් ඉන්න පිළිගන්න සූදානම්. අයිබවන් අපිත් එක්ක ඉන්නවා රංජිත් රත්නායක අපේ ආදරණීය තාත්තා, ඒ වගේම ධනවර්ධන ගාල්ලගේ අපේ තාත්තා, ඒ වගේම සුනිමල් පීරිස් අපේ ආදරණීය තාත්තා අද දවසේ කතාබහ තුළ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ තාත්තලා තිදෙනත් එක තමයි අද දවසේ කතාබහ ගේන්න සූදානම් වන්නේ. හෙට දවසේදී වුන් කොයි විදියටද මේ වෙනකොට සූදානමින් පසුවන්නේ, ඔවුන්ගේ අනාගතය කොයි වගේද? ඒ අනාගතයට කලින් ඔවුන් මේ වෙනකොට ආපු ගමන් මඟ පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරොත් හොඳයි කියලා හිතුවා. ඒක ඔබටත් විශේෂිත අවස්ථාවක් බවට පත් වෙයි. කොහොම වෙතත් අපි මුලින්ම බලමු අවසාන වශයෙන් තේරිපත් වෙච්ච අපේ ආදරණීය දෙමව්පියන් 10 දෙනාට කොහොමද ජනප්‍රියම තරුකාණ්ඩේ සඳහා ඔබට මනාප පළ කරන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා. දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලය තෝරද්දී ජනප්‍රියම තරුව ඔබ තෝරන්න. ජයසූරිය අංක 8 රංජිත් රත්නායක අංක 9 එල්.වී. ජයරත්න අංක 10 කුමාරි හාමි ඕනෑම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කළ හැකිය. එවනකොට මේ ආදරණීය දෙමව්පියන් 10 දෙනා අතුරින් ඔබේ හිතේ ඉන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් තිදෙනෙක් නැත්නම් මේ 10 දෙනාම වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තියෙනවා DS ස්තරක් ඒ ආදරණීය දෙමව්පියන්ගේ අංකය සඳහන් කරලා 99.2 හැකිතාක් SMS කරන්න. මේ මොහොතේත් විවෘතයි. හෙට දවසක් තියෙනවා, අද දවසක් තියෙන නිසා හැකිතාක් SMS කරන්න. සම්පත් සංගින්ද දෙරණ 60+ සීසන් 5 අධීරේ ජනප්‍රියම තරුව බවට ඔබේ හිතේ ඉන්න කෙනාව ඔබට පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් දැන් හෙට දවසේ සූදානම කොයි වගේද කියලා කතා කරන්න ලෑස්තිය. හෙට දවස වෙනුවෙන් හෙට දවස බලාපොරොත්තුෙන් ඉන්න අපේ ආදරණීය තාත්තලා තිදෙනාගෙන් මම කැමති මුලින්ම කතාබහට ලං කරගන්න අපේ ධනවර්ධන තාත්තව. මොකද මට මතකයි ධනවර්ධන තාත්ත මුලින්ම අහපු වෙලාවේ ධනවර්ධන තාත්තගේ පළවෙනි ගීතේම අපි එක පාට නිකන් පුදුමයටපත් වුණා. ඇත්තරම මේ ප්‍රියා සූර්යසේන මහත්මයාද කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අහක බලාගෙන ධනවර්ධන තාත්තගේ ගීතය ඇහුවනම් ඇත්තරම රැවටෙනවා. මේ ඉන්නේ ප්‍රියා සූර්යසේන මහත්මයාද කියලා. ධනවර්ධන තාත්තේ කාලයක් තිස්සේනම් මං ප්‍රශ්න ගොඩාක් අහනවානේ ප්‍රෝග්‍රෑම් අතරතුරේ. අද නිකන් හිතුව පොඩි වෙනස් විදිය ප්‍රශ්නයක් අහන්න. තාත්තර මතකද තාත්තා මුලින්ම වේදිකාවක හරි මොකක් හරි තැනක හරි නැත්නම් මොකක් හරි අවස්ථාවක හරි පල්ලවෙනියටම ගායනා කරපු ගීතයේ සහය අවස්ථාව? ඔව්, මම 1980 විතර පාසල් යන කාලේ අපේ මම ගිය දෙල්ල මහවිද්‍යාලයට ඒකේ තිබුණා කොන්සර්ට් එකක්. ඒකෙදි මට අවස්ථාවක් දීලා තිබුණා ගීතයක් ගායනා කරන්න. මම ඒ අවස්ථාවේ කිව්වේ මොහිදින්
महात्म्या बुद्धुन गे अमा धर्मे की नीते तम गायना करी एक पशे पासले इन गितर गीत गायना कर रहा इट पशे माँ इदास नाम से असू तुणे एक बुद्धल मे संगीत प्रसंग पैतुआ एक ये तरुण सेवा स्वभाव आप मूल काले वगे मट पड़ी आसावत्ती ना तरुण सेवा स्वभाव अतुल मे मगे गीत गायना तब इस हट गिने पशे नमूते मट करगन बेरुना इट पशे मंग अणुहतरे एक दस नाम से अणुहतरे पिबिदीन गायक परपुरट सहभाग्युना गीत गायन तारंग सहभाग्यला एम तारंग तुंगिनी स्थान मट लगुना एक पश्चित मट इध गीत गायन व दिगटम कर बेरुना व्यापार कटूतर मेल इन अतरी तम मगे वायसीमा इन हाट आना इट पास अंतिम बलाहिटिया मे धरन मे 60 प्लस गायन तारंगे कवधारी मगे वायस संपूर्ण आठ पास मे गीत गायन कर अप्लीकेशन यमकल्ला मे मे तारंगेटी दिपत्नी हरि दंग एटे धनवर्धन तात खाले अतिशे गीत गायन कर ल्यापार कटी पोड गीते हेट पीरण गांग हिटिया 60 प्लस वेल्ट को तर मत कद पलवेन ऑडिशन साप दवसे कहुमदे अद्याक मट मोहन तुण किया ओ पलवेनी अभी हतर वाकितर ऑडिशन उल्टे वट हतर अक्तर आवा ई थिंक मगे सहन विश्वास कोमारी मे पनस दिन आतर मम एनो गेला ई थिंक ये अधिष्ठान अतु मम मे मट पुलवांग आयु मैं गीत गायन कल ये अवस्था मम लबागत्ता मे ये अनु रूपवाहिनी विकाशन पनस दिन आतर मम कोमारी तेरी पत्तुन पनस दिन आतर तेरला पलवनी अटम टेलीविजन पलवनी मेडस्टाने पलवनीट की गीते मत कद ओ मम मुलिम गायना कली मे पाल प्रियासुन महात्म्या मे पाल मावते कि गीते मे पाल मावते मत कद बटात ये मत के आई पड़ा कलुत कर गु मे धनवर्धन गाल गे तात मे वेदिकावत तक पिद्रिपत्री देखा गुरु पारे एला
රතු පාවානේ ගුරු පාරේ එලා රතු පාවානේ යන නීලේට ආශාවේ ගෝමා මම මහරජා හුදාට මාගේ පිසෝ ඔබ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ my අවදිවන ලොව බලා දොඩ නැගිර උන් සොයා කඳුළු හෝ හසරලි දකිමි අතරට වෙලා ඉඳිමු කරුවල බලා කඳුලේ නුයි හසරලි උපන්නේ ආදුර අතරට වෙලා ඉඳිමු කරුවල බලා කඳුලේ නුයි හසරලි උපන්නේ කඳුලේ උපතයි හසරැල් උපත මමයි කඳුල හෝ හසරැල්ලේ ඉම අපිමයි ඉතින් මාස ගානක් තිස්සේ ධනවර්ධන තාත්තා ඔබ හමුවට ආවේ සජීවී වෙන වෙලේනේ ඔන්න හෙට රාත්‍රියේ හරියටම 7:30 ඉඳන් අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔබට පුළුවන්කමක් තියෙනවා සම්පත් සංගීත දෙරණ 60 plus season 5 අධිරේ අවසාන මහා රාත්‍රියේදී ප්‍රියා සූර්යසේන මහත්මයාගේ හඬින් මේ වේදිකාව අපිව වසඟයට පත් කරගත්ත ධනවර්ධන ගාල්ලගේ අපේ ආදරණීය තාත්තා කොහොමද ගීත ගායනා කරන්න කියලා බලන්න ඉතින් ධනවර්ධන තාත්තා දක්ෂතම තරුව සඳහාත් ඉදිරිපත් වෙනවා ඒ විතරක් නෙමෙයි ජනප්‍රිය තරුවම සඳහාත් අපේ ධනවර්ධන තාත්තා ඉන්නවා ඒ නිසා वोट पुलवांकमा तीन जनप्रियम तरह सदा धनवर्धन तात्व नामक डीएसना कपी धनवर्धन तात्व अंके सदाहे बिंदु दिखट हेकिता के अभी मे विदिम मे कथा गेणियन सुधान तब तरंग कर्वादी कथा करण मे विरामेण रदलिंड मे संपत् सांगींद दर्ण 60 प्लस सीजन 5 ग्रामीण अनुभव नवता सिटी संपत् सांगींद दर्ण 60 प्लस सीसन 5 सामगे मेवन को इन अतदवसे कथाबहट अवसान महारात्रेदी ओब मुनगेन बलापुर इन अवसान वशेन तेरी पत्ला इन तरग करवां रंजित रत्नायक इवे मपे आदरणीय गालगेतात्त सुनिमल पीरिस्तात्त अभी गालगेतात्त ते कथाकराने कथाकर रंजित रत्नायक तेक् रंजिताते काले आगे मठत उलवे तिब्बे आगता मई मे हमुदा सेवे की हरिम दर नडुई मिलिटरी हरिम अर अट हिते पोड हय्यंग पेरी साख्यन भाई संगीते कने का तूर तातल तेन आगे मे तरंगेट आवर पास तेरुना तातर कोहमदे हमुदा वे इन काले युद्ध सेवे दिए दनिच दर नडु बावे संगीतेट आवर पास संगीते तीन सहलु निधस दने विनस कोहमद तातर वेट हेने गीत गायन हरी आसव दकन हमुदा सीवीटे अयिंगनाट पास वेदिकावल गीत गायन मट लबुना गमे बैंड कुत्तिपुन मगे मट बाल सहोदर कट्या केक एक सैन और दिखे गीत गायन कर दिखट मैं आवड़ पास बैंड पोडे मैं विनासुना इत पसंग इतनी गिदरी अंड
ක්‍රමයක් නැහැ බලබල තමයි හිටි ඒ කාලේ රියලි වැඩසටහන් නැහැ අපිට ඒ කාලේ ඉතින් ගමනක් යන්න බැරි නිසා ඔහොම ඉඳලා මේ දෙරණ 65 එකට අපේ 60යි ඔබ 60 ආවට පස්සේ තමයි මේකට වෙලාව හම්බුනේ ඒ පළවෙනිම හම්බුන ගාම අප්ලයි කරා මේකට ඇප්ලිකේෂන් දෙන්න ඕන කියලා ඊට පස්සේ ආවා හතරක් දැම්ම හතරට ආවා අපිට ඉන්ටර්වයුව එක ඒ ගමනේ අපිට වට හතරක් වගේ පළවෙනි තිබුණ තරඟේ ඒකෙන් තේරිලා 50 දෙන අතරට එන්න වුණා ප්‍රෝග්‍රෑම් එකට එන්න මේ මතා වාසනාව හම්බුනි රංජිත් තාත්තා මේ වේදිකාවට පළවෙනි දවසේම තාත්තගේ කතාව අහපු පළවෙනිම වෙලාවේ අපි පොඩ්ඩක් නැවතුණා මම එතන ගියහට කතාව දිගින් දිගටම ගෙනියන්න උත්සාහ කරේ නෑ මොකද අතිශය සංවේදී කතාවක් නිසා හැබැයි ඒ කතාව ඇතුලේ මම පැහැදිලි කරගන්න කැමති තැනක් තියෙනවා මේ රට වෙනුවෙන් මේ රටේ නිදහස වෙනුවෙන් අපි වෙනුවෙන් අපි මේ ගන්න හුස්ම වෙනුවෙන් රංජිත් තාත්තා කැපකිරීමක් කරපු කෙනෙක් වීරෝදාර රණවීරයෙක් තාත්තේ යද්දකී මතක් කරනවා නම් මම කැමතියි ඔව් මට අවුරුදු 24 න් මම හමුදාසේට යනවා එතකොට 1984 තමයි බැඳෙන්නේ ඊට පස්සේ ට්‍රේනින් කාලේ නිම වෙලා ක්‍රියාමිත රාජකාරියේ යාපනයේ ගුරුනගර යප්ලවල ගුරුනගර කැම්ප් එකට තමයි ඉස්සල්ලාම යන්නේ ඒ ඉඳලා එහි ක්‍රියාමිත රාජකාරියේ ඉඳලා කාලයක් යද්දී වාකරේට කැඳවනවා මඩගලපු වාකරේ කැම්ප් එකට ඇවිල්ලා එතනින් ක්‍රියානිතයකට යනවා සේරුවිල පොලිසියට ගහන වෙලාවේ උදව් ඉල්ලනවා අපට උදේ වෙනකම්ම අපි දා කැම්පේ ඩියුටියක් හිටියේ පස්ස උදේ 8:00 මාරට ඉතර තමයි අපේ ප්ලැටුන් කමාන්ඩර් යන් කියලා කිව්වේ එයාලට උදව් කරන්න ඒ යන අතරේ තමයි අපට මගෙන් ඇටැක් එකක් ආවා ඒ අතරේ බ්ලාස්ට් එකක් වුණා අපි ගිය ජිප් එක බ්ලාස්ට් වෙලා ඒක 8 දෙනෙක් ගියා මගේ සෙක්ෂන් එකේ ඒකෙන් 4 දෙනෙක් නැති වුණා අනිත් 4 දෙනා බැවුණා මේ වගේ ඩැමේජ් තමයි ඒගොල්ලන්ට මගේ ඇහැට වැදලා ඇහැ මේ වුණා හරි ඔතනදී අපි පොඩ්ඩක් නවතිමු ඔය කතාව ඇතුලේ රංජිත් තාත්තට තියෙන සංවේදී තැනක් තියෙන නිසා මම කැමති ඔය අතර අතුරු ප්‍රශ්නයක් යොමු කරන්න අපි තාත්තට තාත්ත විරෝධා රණවීරයෙක් විදියට රට වෙනුවෙන් තාත්ත කැපකිරීමක් කළා දැන් ඒ කැපකිරීම කොහොමද අපි තාත්තට දැනෙන්නේ ඔව් මට මේ රට තිබිච්ච තත්ත්වයට වැඩිය මේ තත්ත්වයට ආපු එක බේරගත්තු එක ලොකු ආඩම්බරයක් තියෙනවා මේ අපි මේ මේ මහ පොළොරත් නැන්නේ පුද්ගලික වශයෙන් ඒ රාජකාරිය අපි සතුටින් කරා කරන කාල සීමාව තුළ අන්තිමට ඉතින් මේ වගේ දෙයක් වුණා කියලා පසුතැවෙන්නෙත් නැහැ මෙහෙම තිය වාතාවරණයක් තියෙන එක හොඳයි ඔන්න විදිහට තමයි රංජිත් තාත්තට රටගෙන තියෙන හැඟීම රංජිත් තාත්තා මේ වේදිකාව තුළ ගීත ගායනා කරද්දී ඔබට රංජිත් තාත්තා ගැන තිබ්බ හැඟීම කොයි වගේද ඒ හැඟීම අවුස්සපු ඒ හැඟීම දනවපු අපේ රංජිත් තාත්තගේ ආදරණීය ඉදිරිපත් කිරීම දෙකක් අපි බලමුද බලන්න से कतावे असरल लतावे मन बंदुवे मां सिनेरी लता मन मालियत वी बिन तक बलूदा परवी गिए मागी चेतना सरल सीते कंदुलत मुनाऊ दे स्नेह मगे रुदे
කතාවි හසරල් ලතාවි මනතන් දුරේ මා සිනහි ලතා මන මාලියක් වී වෙනතක් බැලුදා පරවි की चेतना कल्पना पिलिगन्ने मी सदा माउबे मवेदा देसी कतावी हसरल लतावी मन बेंदुवे मा सिन्ही लता मन मालियक बिन तक बलूदा परवी ने मगी चेतना कंदु पार एत आईने संदरैक सिनासे वेदना सितारे गीत रावे असेवा जीवते पूरा यालुवी देवते दा की कथा सा पालुए एंडुवा सदा आदुते पवा कंदु पार एत आईने संदरैक एस नासे वेदना सितारे एक तरावे असेवा जीवते पूरा गंगी में मातम के ले पास ले पुरा मासोया आवा वगे बिन वेला किया कंदु पार एक आईने संदरैक ऐसिना से वेदना सितारे एक तरावे सेवा जीविते पुरा सेनसुराद उदय पांदर अभी इन्हें अभी आदरणीय तातल तिदनागेन कथा करण मोहतक संपत् संगीत देर 60 प्लस सीसन फाइव अधीरे अवसान महारात्रि वब दर्णवा हेट हरियटम हतई तिहट सजीवी वबड़ तिलवेन नियमित
ඒ සඳහා මේ වෙනකොට සුසුකම් ලැබලා තියෙන අපේ ආදරණීය තාත්තලා තිදෙනා තමයි මේ ඉන්නේ. අපි මේ වෙනකොට කතා කරා අපේ ධනවර්ධන තාත්තත් එක්ක, ඒ වගේම රංජිත් තාත්තත් එක්ක. මේ අපර කතා කරන්න තියෙන්නේ සුනිමල් තාත්තත් එක්ක. සුනිමල් තාත්ත කියපු ගමන්ම සුනිමල් තාත්තගේ නමත් එක්කම අපිට ඔළුවට එන අපේ ප්‍රවීණ ගායන ශිල්පියාගේ නම මර්වින් මිහිඳුකල මහත්මයා. සුනිමල් තාත්තා මේ වේදිකාව තුළ ඇත්තටම බැරෑරුම් අභියෝගයක් ගන්න ඇතන සුනිමල් තාත්ත විතරක් නෙමෙයි අපේ ගාල්ලගේ තාත්තත් එහෙමයි. හැබැයි මං හිතුවා සුනිමල් තාත්තගෙන් අහන්න මේ අභියෝගේ ගන්න ඕනේ මේ විදිහට. ඒ කියන්නේ මර්වින් මිහිඳුකල මහත්මයාගේ ගීත විතරක්ම ගායනා කරලා කොහමරි අවසාන මහා තරගයකට එනවා වගේ අදහසක් කොහේ හරි තනක තිබුණාද? නැත්නම් ඒ ජීවිත කාලය තුලේ මර්වින් මිහිඳුකල මහත්මයාට අතිශය කැමැත්තක් තිබ්බද මේ විදිහට තෝරගන්න? නෑ කොහොමත් මේ මට කැමැත්තක් තිබුණා ඒ අය ගීත ගායනා කරන්න. ඒ වගේම මම ගීත මගේ බෑන්ඩ් එකේ මම හැම ගීතයක්ම ගායනා කරනවා. ඉතින් මට ඒ ගීතත් මං හරිය රසවිඳින ගීත කීපයක් තිබුණා. ඉතින් ඒ ගීතත් මම ගායනා කරලා මේ තරගෙට මං හිතුවා ඒ ගීතත් ගායනා කරන්නට හොඳයි කියලා. ඒ නිසා මට හිතුණා ඒ දේ ලස්සනට බෑන්ඩ් එකත් එක්ක අරගෙන එයාලත් ලස්සන පර්ෆෝමන්ස් ලස්සන දුන්නා. ඉතින් ඒ හින්දා මට හිතුණා ලස්සනයි මේ ගීත ඉදිරිපත් කරන්න ඕන කියලා හිතුණා. මට පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා තාත්තේ. තනි ගායකෙක් ගීත ගායනා කරද්දී මම දැක්කා සමාජ මාධ්‍ය තුල සමහර කිහිප දෙනෙක් මේක මම කැමති මේ වෙලාවේ ඒකට තාත්තා අදහසක් දෙනවා නම් කිහිප දෙනෙක් කියලා තිබ්බා එකම ගායකයාගේ ගීත ගායනා කරන අය මේම පොඩි වෙනස් වෙනස් තැන් වලට යන්න පුළුවන් කොච්චර මේ තරංකරුවන් හිටියද වගේ තැනක් තිබ්බා. තාත්තට ඒකට මොකක් හරි දෙයක් එකතු කරන්න තියනවාද? නෑ මං හිතන්නේ මම මුලින්ම වෙනසක් කරා. මොවින් පෙරම මහත්තයාගේ ගීත ගායනා කරලා පළවෙනි මිහිඳුකල මහත්තයාගේ ගායනා කරා. ඊට පස්සේ මම මොවින් පෙර ඒ මහත්තයා ගීතයක් ගායනා කළා මට පළවෙනිම ලකුණු හම්බුණා. ඉතින් ඒ වගේම වෙනස්කම් පොඩ්ඩක් කරා. හැබැයි මම මිහිඳුකල මහත්තයා ගීත ගොඩක් ගායනා කරා. රස විඳීම සඳහා මුළු ජනතාවට. මොකද ඒ අය සමහර අය අහලා නැහැ කියනවා. ඒකෝර මම කියපුවම සමහර අය මාධ්‍ය දෙනුවත් කරනවා. ඒක තමයි පළවෙනි ගීතේ. මේක තමයි අපිට අහන්න කැමති ගීත කියලා. පළවෙනි කියපු ගීත නෙමෙයි මේක තමයි රස විඳින්න පුළුවන් කියන තැන කමෙන්ට් මට ලැබිලා තියෙනවා. ඉතින් මම සන්තෝෂ වෙනවා. ඒ ගැන මට මාධ්‍යයට දැනුවත් කරන්න ලැබිච්ච එක ගැන. ඉතින් දෙරණ මාධ්‍යයට මම ගරු කරනවා. මේදී මට එහෙම කියලා මට රසන කමෙන්ට් එකක් හම්බුණානේ. ඒක මම හරි සන්තෝෂයි කියලා. හරි ඔය සන්තෝෂය තමයි ඔය තියෙන්නේ. හැබැයි ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරගෙන ඇවිල්ලා එක තැනකදී ආරක්ෂාකාරී පහරක් ගහන්න ගිහිල්ලා පොඩ්ඩක් පන්දුව කඩුල්ල ළඟින් ඔන්න මෙන්න ගිය තැනක් තිබ්බා අපේ සුනිමල් තාත්තගේ. එදා මම හිතුවේ අද සුනිමල් තාත්තගේ දවස තමයි කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ. අවසාන මොහොතේදී තාත්තා ඊළඟ වටේට තේරිපත් වෙනවා. එදා තාත්තට මොකද ඇත්තටම හිතුනේ? මම ඇත්තටම ඉතින් මට මොකද තරඟේනේ. ඉතින් තරඟයට ඕන දෙකට මූණ දෙනවා කියන අදහස තමයි දැනුනේ. මොකද මගේ අඩුපාඩු ලොකුවටම කියන එක මම හිතුවේ නැහැ. මම ගායනා කරා සායමකටපත් වුණා. සමහරට ඉතින් ජජ් බෝඩ් එකට අඩුපාඩු දැනෙන්න ඕන දැනෙන්න ඇති. ඒ නිසා එයාලා ඒ අඩු කමෙන්ට් දුන්නා. ඒක ගැන මම හිතුවේ නැහැ. මොකද මේ තරඟේනේ. අපි තරඟට එන්නේ දිනුම පැරදුම දෙකම පොදුයි. ඒ දෙකෙන් එකක් අපි අරන් යන්න එපා. අනිවාර්යයෙන්. ඒ හින්දා දෙකෙන් එකක් කියන තැන ඉඳලා සතුටින් බාර අරගෙන ගෙදර යනවා කියන තැන හිටියා ප්‍රශ්නයක් නැහැ. මම එහෙම හිතුවෙත් නැහැ. මම හැමදැනම හිතන්නේ එහෙමයි. සතුට කියන එක නැති වෙනවා ඇති වෙනවා. තරඟෙත් ඇති වෙනවා නැති වෙනවා. අපේ සුනිමල් තාත්තගේ මේ වේදිකාව තුළ ගායනා අතුරින් සතුට ඔබට ඇති වෙච්ච ආදරණීය තැන් දෙකක් තියෙනවා. මම බලන්න. වරගෙන දැසින් සුරංගන සේනා අනංග සුර විමනේ
ගන් පාවට මත අපි දෙන්නා යාමේ මේ වගේ ලං වී උන්න රන්දුණු අරගෙන දැසින් සුරංගන සේනා අනංග සුරපනේ රන් පාවට මත අපි දෙන්නා යාමේ මේ වගේ ලං වී උන්න විසල්පුරේ මල් අප්සරාවියෝ උකුළු මුකුළු රංග ලතාවෝ පාවි නඳුන් වනි විසල්පුරේ මල් අප්සරාවියෝ උකුළු මුකුළු රංග ලතාවෝ පාවි හිමාලයේ හිමසේ සීතදනේ දැසි ඒ දැසි පෙපාට මාගේ ඇඳුනා නඳුනු අරගෙන දැසි surangana sena anang suravimani ran pavata mat api denna yami vivage langi unna සතුලොවි හිම උකුලේ පිපි මල් විලාසිතා ඔරෙන් බලා අමනාපෙන්දෝ හැංගේ සතුලොවි හිම උකුලේ පිපි මල් විලාසිතා ඔරෙන් බලා අමනාපෙන්දෝ හැංගේ නුවන් කෙළු මතරේ හදේ හැංගුම් පැටලේ රැ සිහින ජයව පාවියා දෙසෙඳුනේ ඇඟි හොරාචිත් නාඳුනනා ලෙස ආදරේ තරිතුනා නම් අඬවන්නේ නෑ මම වෙන්වන්නේ ඇයා ආදරේ මම ආදරේ මම ආදරේ මම ආදරේ අපි පාරමී උරලා සිනාසුනේ අපි ආදරෙයි කියලා මේ සසරේ වසනාතුරා අප ආදරෙයි අප ආදරෙයි අපි ආදරෙයි ඔබ තරහ වෙලා බැහැ ආදරේ හඳුකඩවා බැ වේදනා හඳා මාඔබගේ ඔබ මාගෙනම් අපුතාදරෙයි පපුතාදරෙයි ඔබ ආදරෙයි අපි ආදරෙයි
බැඳුමි සිත් හැංගි හොරා සිත් නාතුනන ලෙස ආදරෙයි ඉතරි තුනන් අඬවන්නේ නේ මං වෙල්වන්නේ ඇයාදරෙ මම ආදරෙ මම ආදරෙ මම ආදරෙ විරාමයක් ලබාගත්තේ විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙලා ඉන්නේ සම්පත් සංහිඳ දෙරණ 60 plus season 5 අධීරේ අවසාන තරගයට කලින් දවසේ පුංචි සාකච්ඡාවක. ඉතින් අපි ආදරණීය තාත්තලා තිදෙනායකම අපි කතා කරානේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ තරගයට ප්‍රවිෂ්ඨ වෙච්ච අපේ දෙමව්පියන් සියලුම දෙනාට අපි ගෞරවය දක්වන්න ඕනේ. උන්ගේ කාලය කැප කරලා ගමන් විඩාව සමහරක් වෙලාවට ගමනාගමන ඒ වියදම් මේ සියල්ල දරාගෙන උන්ගේ හේන හැබෑ කරගන්න තමයි මේ වේදිකාවට ආවේ. वेदिका तो उन्न पुलाउं उपरीमेट ऊं लगाऊना भाई यातुरे उपरीमेट मैं हिनीपेट मैं बलापुर मेवन तीदने अब आदरणीय तातल तीदने किन्नवा मेन थिंग आदरणीय तातल तीदना रंजित रत्नायक धनार्दन गालगी तात सिनिमल पीरिस अब आदरणीय तात मे आदरणीय तातल तीदना हेट रात्री सजीवी बहुम गीत गायन कर बलापुर विशेष मतकरण टोने मेसियाल सदहाम मे विधियट दटु परंपरा वसुवात भीम सदा अपने शक्ति टीवी धरण अपीत कहसुला कटियतु करे संपत् बैंक संपत् बैंक संपत् संगीत सेव मसकट देवता वक्ल बाधेन इवे वसरगट रुपये मिलने कसिए पनाहाकानु मिले वैद्य प्रतिलाभ लभन लंकायती असम सम हदबती थाम तरण ज्येष्ठ पूर्वस सदा बेन्वेच एक् मित्र विरमतमाय संपत् सांगीत सेव कि लखिया इवे विशेष मतकर नटोणे अपे प्रतिभापूर्ण गौरवणीय बीनसुरमाडुल ඒ විදිහට මේ ආදරණීය තාතලා තිදෙනා අපිට තෝරාපත් කළ දුටේ ගෞරවනීය මිනිසුරු මඩුල්ල විශාරද එඩ්වඩ් ජයගොඩි මහත්මයා ඒ වගේම විශාරද සෙවන් දරණතුංග මහත්මිය සංගීත අධ්‍යක්ෂක ලහිරු පෙරණ මහත්මයා ඒ වගේම අපිට අමතක කරන්න බැරි තව කණ්ඩායමක් ඉන්නවා රොකී ප්‍රමුඛ අසනි වාද්‍ය වෘන්දය මේ කටයුත්ත ලස්සනට හැඩ කරලා වැඩ කරලා අයිසින් දාලා අපිට ගේන්න පුළුවන් කමක් ලැබුණේ ඒ නිසා ඉතින් ඒ වගේම අපිට පුළුවන් කමක් තියෙනවා මේ තාතලා තිදෙනා තව හත් දෙනෙක් ඉන්නවා ඔක්කොම දෙමව්පියන් 10 දෙනෙක් අවසාන වශයෙන් තේරිපත් වෙච්ච දෙමව්පියන් 10 දෙනාටම SMS කරන්න ජනප්‍රියම තරු කාණ්ඩය සඳහා TSS තනක් ඔබ ආදරය කරන දෙමව්පියන්ගේ අංකය සඳහන් කරලා 99.2ට හැකිතාක් SMS කරන්න. එහෙනම් ඉතින් ඔහොමයි කතාව. තව එක දවසක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ හෙට දවස විතරයි. හෙට තමයි දවස. හෙට රෑ තමයි රෑ. මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ඔබ विंदी युत अंदी मबर पत्ना मेचर काल कपित रेल हिटी अबगे हिट तपित रेट अंदीम बट सजीव विंदगन पुलवांक मतलब रात्रि हत इतिहासीट अपित रेल हिटियो इन समुगन सुधानम भूमिस्तुति अदवसी अभी तेक् लता बहटे का सुना बट अद्भूमिस्तुति अभी हेट उदयसन भूमुनगे हेन बलापुर රන්දිලින්න කියලා ආරාධනා කරන අපිත් එක්ක මතක තියාගන්න මේ තමයි ලංකාවේ දෙටු પરම්පරා වෙනුවෙන් නිර්මාණය වෙච්ච ප්‍රථම සහ එකම රියැලිටි උත්තමාචාරය සම්පත් සංගීත දරන 60 plus season 5